මෛත්‍රීපාල උන්නේ පොදු අපේක්ෂිකා වෙන එක වඩා හොඳයිනේ මං අහනවා ලොක්කා ඔයා මහලේකම් නෙහිටියේ ඒ ඔයාට කරන්න පුළුවන් දේවල් තිබුණානේ කාගේ හරි මෙහෙයීමක් තියෙන්නේ බටහිර ලෝකේ බලවේග වල ගොදුරක් බාටපත් වෙලා ඒ ගොදුරෙන් යාට ගිලිහෙන්න බෑ අදෝවාදයක් ගියත් ඒකත් විදේශ කුමන්ත්‍රණයට සාර්ථකත්වයක් ගැන්වීමේ පුරුද්දක් තියෙනවා මන්දිරේ වළං හේදීම සහ රෙදි හේදීම තමන්ගේ ජීවිකාව බවට පත් කරගත්තු අයට අනිත් සියල්ල විදේශ කුමන්ත්‍රණ හැටියට පේනවා අඩුම තරමේ මේගොල්ලෝ එක ඊට කලින් නොකිය හිටියනම් මේකට ටිකක් කියා ගන්න තිබ්බා දැන් මේක කියලා කොහොමද කුමන්ත්‍රණය කියලා හොයාගන්න බැරි තරමටම මේක ඇවිල්ලා තියෙන්නේ නාරපත්තුම අපේ දානපක්ෂ රැසීමේදී කියපුවම මාත් එක්ක එකට ආප්ප කාලා ඊට පස්සේ ගිහිල්ලයි මේ පිහින් යන කියපුවම අපේ ජේසුතුමාව කුරුසේ යන ගහනද අන්තිම භෝජන සංග්‍රහය වෙලාවේ ගෝලෙව අතරින් එක්කෙනෙක් නැගිටලා එතුමාව සිපගත්තා ඒ සිපගත් එක්කෙනා රිදී 30කට ජේසුව පාවලා දුන්නා එතුමා 2000 කෙනෙක් වුණාදෝ කියලා මට සැකයක් තියෙනවා දැන් බලන්න වින්තවරුනි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් සමග රාජිත සේනාරත්න මැතිතුමා මේ පළවෙනි පියවර පමණයි හෙට අනිද්දාට අර වක්කඩේ ඇරියා වගේ ආණ්ඩුවෙන් නැති යමදිවරු රසක් විපක්ෂයේ අපිත් සමග අත්වැල් බැනගන්න 60ක් පාර්ලිමේන්තු යනවලු පළාත් සභා පහක බලේ මේ පිටරන හදනවලු දේශපාලනේ දන්නේ නැති මිනිකුටවත් තේරෙනවා පොදු අපේක්ෂකයා දැම්මම පස්සේ එක්සත් ජාතික පක්ෂයත් ඉවරයි කියන්නේ ඒ නිසා මොන මිනිහද යන්න ඉන්න මගෙන් දැන් මන්දබුද්ධිකු තමයි දැන් මේ වෙනකොට පොදු අපේක්ෂකයාට සහයෝගය දෙන්න කියලා මං කියනවා